नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासांग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति सारन शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියල දුන්න අපේ කාලයේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවණීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. තලාව රජමහා විහාරස්ථානයේ වැඩවාසය කරන ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේ ඇතුළු අවට විහාරස්ථානවල වැඩවාසය කරන මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා දේශනා කරන්නට යෙදුන එමිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානම් වෙන්නේ. සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනා මාලාවේ තලාව පොදු ක්‍රීඩාංගණයේ ඉඳලා සිද්ධ කරන්නට යන තවත් උතුම් ධර්ම දේශනාවක්, බුදුරජාණන් වහන්සේ වදාළ උත්තරීතර දේශනාවක් ඔබ මේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ගිහිගෙදර ඉන්න මිනිස්සුන්ටත් අනගාරික බුදුසසුනේ පැවිදි වුණ තමන් වහන්සේගේ පෙන්වත් භික්ෂූන් වහන්සේලාටත් මෙලව පරලව දෙලව සැප පිණිස සියලු මිනිස්සුන්ට දෙවියන්ටත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඒ උත්තරීතර ධර්මය දේශනා කොට වදාළේ. ඉපදෙන මැරෙන සසර දුකින් පීඩාවට පත්වෙච්ච දුක්ඛිත සසරක ගමන් කරන ඒ අප්‍රමාණ සත්වයින් කෙරෙහි පතල මහා කරුණාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ දහම දේශනා කරන්නේ. සම්මා සම්බුදු වෙනකොට ඒකට බාධා කරන, බාධා කරපු වසවර්ති මාරයා සම්මා සම්බුදු වුණාට පස්සේ
ඉල්ලීමක් කරනවා බුදුරජාණන් වහන්සේගෙන් සිද්ධාර්ථ දැන් ඔබ සම්බුදු වුණානේ දැන් ඉතින් ඔබට නිවන් දැකපු එකේ දැන් පිරිනිවන් පාන්ට කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එම්බා මාරය පිරිනිවීමට සුදුසු කාලය මං දන්නවා ඒ කාලය එනකන් පිරිනිවන් පාන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ ලෝකේ පහළ වුණේ අසංකේය කල්පලක්ෂ හතරක් පුරාවට නොවිඳිනා දුක් විඳපු ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට කරන්න පුළුවන් හැකි සෑම කැපකිරීමක්ම මේ සත්ව ප්‍රජාව සසර දුකින් නිදහස් කරවීම පිණිස සිද්ධ කළා. ඉතින් පින්වත්නි අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට උන්වහන්සේ වදාළ ධර්මය පුරුදු කරලා අහලා ශ්‍රවණය කරලා ඒවා ජීවිතයට ගලපගෙන මේ දෙවියන් මිනිසුන් නුවණැතියන් නිවි සැනසී වදාළ ඒ උත්තරීතර දහමෙන් ප්‍රයෝජන ගන්නට උනේ. ඒ උත්තරීතර දහමෙන් ප්‍රයෝජන ගන්නට උනේ. පින්වත්නි කලාතුරකින් තමයි මේ වාසනාව අපිට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහපොළොවට දිගු කරපු තමන් වහන්සේගේ අතේ ඇඟිල්ලක නියපොත්තස්සේ දැවටුන ඒ වැලි ස්වල්පේ පෙන්නලා පස් ස්වල්පේ පෙන්නලා අහනවා මහණෙනි මහපොළොවේ පස්ද වැඩි නියපොත්තස්සේ පස්ද ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මහපොළොවේ පස්මයි වැඩි නියපොත්තස්සේ තියෙන්නේ පස් ටිකයි කියලා. ආන් ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ මහපොළොවේ තියෙන පස් වලට මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම සමාන කළොත් ඒ සියලු දෙනාම මැරුණට පස්සේ ආයෙත් මනුස්සයෝ වෙලා උපදින්නේ මේ නියපොත්තස්සට ආපු පස් ටික වගේ ටිකයි කියන. ඒ ඔක්කොම ආයේ මනුස්සයෝ වෙලා ඉපදුනොත් ඒ ඔක්කොම මැරුණොත් ආයේ මනුස්සයෝ වෙලා උපදින්නේ නියපොත්තස්සට ආපු පස් ටික වගේ ටිකයි මහණෙනි. මහපොළොව වගේ පිරිසක් මැරිලා අපායේ තිරිසන් ලෝකේ පෙරේත ලෝකේ උපදිනවා මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි නියපොත්තස්සට ආපු ප්‍රමාණය කෝටි 840ක්. නියපොත්තස්සට ආපු ප්‍රමාණය අද දවස තුල මනුස්ස ලෝකේ ඉන්නවා කෝටි 840ක්. මහපොළොව වගේ පිරිසක් මිනිස්සු මැරුණාම ඒකෙන් මිනිස් වෙලා උපදින්නේ නියපොත්තස්සට ආපු පස් ටික වගේ ටිකයි. ඒ නියපොත්තස්සට ආපු පස් ටික වගේ ටික අද මනුස්ස ලෝකේ කෝටි 840යි. ඒ කෝටි 840න් 838ක්ම මිත්‍යා දෘෂ්ටිකයි. ඒ කෝටි 840න් 838ක්ම මිත්‍යා දෘෂ්ටිකයි. ඉතුරු කෝටි දෙකිනුත් බහුතරයක් එක එක දේවල් සරණ ගිහිල්ලා එක එක දේවල් සරණ ගිහිල්ලා ඔක්කොම ආගම් එකයි
ඔන්න සමහර බෞද්ධයෝ කියන කතා. ඔක්කොම ආගම් එකයි බුදුරජාණන්සේගේ ධර්මයේ හැරෙන්න. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විතරයි පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා ඉන්නේ. පස්වෙනි ශ්‍රමණේක ඇත්තෙත් නැහැ. සෝතාපන්න, සකරදාගාමි, අනාගාමි, අරිහත් කියන ශ්‍රාවකයෝ ඉන්නේ බුද්ධ ශාසනයක විතරයි. ඒ නිසා අනික් සියලු ආගම් සමාන වුණාට බුදුරජාණන් වහන්සේගේ දහම ඒවා එක්ක සමාන නැහැ. ඒ නිසා පින්වත්නි, දුර්ලභ අවස්ථාවක් ඔබට ලැබිලා තියෙන්නේ. මහා පොළොව වගේ පිරිසක් මැරිලා ආපහු මනුස්ස ලෝකේ ඉන්නේ නියපොත් අස්සට ආපු පස් ටික වගේ ටිකයි නම්, ඒ නියපොත් අස්සට ආපු පස් ටික මහා පොළොවේ, ඒ නියපොත් අස්සට ආපු පස් ටික වගේ පිරිස කෝටි 840ක් නම්, ඒ කෝටි 840නුත් බෞද්ධ කියලා හරියටම ගෞතම බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනයේ උරුමකරුව වෙලා ඉපදිලා ඉන්නේ කෝටි 2ක් 2.5ක්. බහුතරය බෞද්ධයි කියලා අපි ලෝකෙ හිතුවට ඒ බුදු බවපතන වෙන ආගමක්. ඒ බුදු බවපතන වෙන ආගමක් හැම මිනිස්සෙක්ම බුදු වෙලා පිරිනිවන් පාන්න පතනවා ඒ ආගමේ. ගෞතම බුදුරජාණන් සෙහෙම දේශනා කළේ නෑ. ඒ නිසා ඒක බුද්ධ ශාසනයට අයිතිත් නෑ. මහරහත් වෙලා පිරිනිවන් පාන්ට, අප්‍රමාදී වෙන්ට, ඊළඟ ජීවිතයකටවත් යන්න හිතන්න එපා කියලයි බුදුරජාණන් වහන්සේගේ අවවාදේ උනේ. යනවනං ඒකත් මාර්ගඵලයක් ලබලා ජීවිත හතකින්වත් අවසන් කරගන්න විදිහට පදනමක් හදාගෙන යන්න කීවා මිස සසරේ යන්න කියලා කවදාවත් කිව්වේ නැහැ. කිසි බුදු කෙනෙක් අවවාද කරන්නේ සංසාරේ යන්න කියලා. අනාගාමි වෙච්ච භික්ෂුවක් හිතනවා, මම දැන් අනාගාමි, මං ආයේ කාම ලෝකෙට එන්නේ නැහැ, මැරුණහම සුද්ධාවාස බඹලොව, සුද්ධාවාස බඹලොවට ගිහිල්ලා එහෙදි පිරිනිවන් පානවා, ඒකනේ මගේ අවසන් උපත. එහෙම හිතාගෙන භාවනාවට තියෙන උත්සාහය අතාරිනවා. මේ ගැන දැනගන්න බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව කැඳවනවා, අහනවා, පින්වත් භික්ෂුව ඇත්තද මේ කියන්නේ? අනාගාමි වෙලා ඉන්න ඔබ මරණින් මත්තේ බඹලෝ ගිහිල්ලා එහෙදි පිරිනිවන් පානවා කියන කතාව? එහෙමයි ස්වාමීනි. දැන් ඉතින් ආපහු නේන ගමන් යන්නේකේ බඹලොවත් ගිහිල්ලා එහෙදිම පිරිනිවන් පාණ්ඩයි කල්පනා කලේ කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් භික්ෂුව මෙන්න මේකට උත්තරයක් දෙන්නකෝ. පින්වත් භික්ෂුව, අසූචි ගොඩක් උනත්, අසූචි ටිකක් උනත් තියෙන්නේ ගඳී වෙනසක් තියනවද කියලා. අසූචි ගොඩක් ගෑවුනත්, අසූචි ටිකක් ගෑවුනත් ගඳී වෙනසක් තියනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා, ස්වාමීනි, අසූචි ගොඩක් උනත්, අසූචි ටිකක් උනත් ගඳේ නම් වෙනසක් නෑ කිව්වා. එහෙමනම් පින්වත් භික්ෂුව, බඹලව උපතත් දුකද නැද්ද කියලා ඇහුවා. බඹලව ඉපදුනත් ඉපදීම දුකයිද නැද්ද කියලා ඇහුවා. ස්වාමීනි, දුකයි කිව්වා. එහෙමනම් පින්වත් භික්ෂුව, ඉපදීම දුකයි කියලා පිළිගන්නවා නම්
ඇයි ඔබ ඊළඟ උපතප්පතන්නේ? මේ සැරේ පිරිනිවන් පාන්න පුළුවන් ඔබ ඇයි ඊළඟ ජීවිතයකට යන්නේ? බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේව උත්සාහවත් කරනවා. පිළිගන්නවා මේ කාරණේ, ටික දිනයි භාවනා කරලා මහරහත් වෙලා පිරිනිවන් පානෝ. එවන් අවවාද දුන්න ගෞතම බුදුරජාණන් වහන්සේ කවදාවත් කියන්නේ නැනේ සියල්ලෝම සම්බුදු වෙන්න, කවදාවත් කියන්නේ. එහෙනම් ලෝකේ බෞද්ධයෝ කෝටි 200 300 නෑ. ලෝකේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සංඝයා සරණ ගියයි කියන බෞද්ධයෝ කෝටි 2-3. එතකොට හිතා ගන්න පුළුවන්නේ බුදු කෙනෙක්ගේ ධහම පිළිගන්න ලැබෙන එක මොනතරම් දුර්ලභ කාරණයක්ද කියන්නේ. ඒ කෝටි 2-3 ඇතුලේ තව පුංචි පුංචි දෘෂ්ටි තියෙන අය නේද? පුංචි පුංචි දෘෂ්ටි තියෙන අය නේද? ඒ ඇතනෙත් නැද්ද? දේවදත්ත කියපු දේවල් පුරුදු කරන අය, එළවලුයි බතුයි කන අය, එළවලුයි බතුයි සිද්ධාන්තය අරන් ආවේ දේවදත්ත සංඝ බේද කරන්නනේ. බුදුරජාණන් වහන්සේට කර කියා ගන්න බැරි වෙන්න එහෙම කළේ. දේවදත්තනේ කිව්වේ ස්වාමීනි භික්ෂුව ජීවිතාන්තය දක්වා එළවලුයි බතුයි කන්න ඕනේ කියලා, නිර්මාංශ වෙන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ දේවදත්ත කැමති කෙනෙක් නිර්මාංශ වුණාවේ, කැමති කෙනෙක් එහෙම නොවුණාවේ, කැමති කෙනෙක් වළඳපුවාවේ, කැමති කෙනෙක් නොවළඳපුවාවේ කිව්වා. සංඝ බේද කරන්නයි පංචවරය ඉල්ලුවේ. එහෙම නැතුව සංඝයාගේ සියලු දෙනාගේ යහපත පිණිස නෙවෙයි. ඒ නිසා පෙන්වත්නි, සමහර දෘෂ්ටි හොඳයි වගේ පෙනුනට ඒවා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපුවා නේද? බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපුවා. සමහර තැන්වලදී කියනවා සතියක් නිර්මාංශ වෙලා එන්ටලු. එදින අවුරුද්දේ සති 52න් එක සතියද බෞද්ධ? ඉතිරි සති 53 බෞද්ධ නෙවෙයිද? නෑ, එහෙම එකක් නෑ. ප්‍රාණය සතෙක්ව මරන්න එපා, සත්තු මරන්න එපා ඔබ චේතනා පහළ කරලා. ඒකයි බුදුරජාණන්සේගේ නීතිය. ඔබ චේතනා පහළ කරලා ඔබේ අතින් සත්තු මරන්න එපා. ඒක හැමෝම එහෙම කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න, හරියටම බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් දැනගෙන සරණ ගිය කෙනා ටික දෙනයි. හරියටම බුදුරජාණන්සේගේ ධර්මය දැනගෙන ගුණ දැනගෙන සරණ ගිය අය ටිකයි. හරියටම ශ්‍රාවක සංඝයාගේ ගුණ දැනගෙන සරණ ගිය අය ටික දෙනයි. ටික දෙනයි. ඒ දුර්ලභ අවස්ථාව ලැබෙන්නේ අතලොස්සකට. ඒ නිසා මතක තියාගන්න පින්වත්නි, මේ බුද්ධ ශාසනේ හැමෝම පිරිනිවන් පාන්නේ නැත්තේ ඒ හැමෝටම මේ ධහම තේරෙන්නේ නැති නිසා, තේරුම් ගන්න ප්‍රඥාවක් නැති නිසා. ඒකයි දේශනාවේ තියෙන්නේ, ප්‍රඥාවන්තයා මේ දහම අවබෝධ කරනවා. ඒකේ තේරුම ප්‍රඥාව නැති අය අවබෝධ කරන්නේ නැහැ කියන එක. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහනාද කරපු ගිහියෙක් ගැන. සිංහනාද කරපු ගිහියෙක් ගැන. මේ ගිහිය කලින් නිගණ්ඨනාත පුත්තගේ අතවැසියෙක්. නිගණ්ඨනාත පුත්තගේ අවිහිංසාවාදය සරණ ගිය කෙනෙක්. මෙන්න මේ අවිහිංසාවාදයේ සරණ ගිය කෙනා පස්සේ දවසක බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා.
ධර්මය අහලා හිත පහදුන මේ ගිහි ගෙදර හිටපු මිනිස්සයා බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංඝයා සරණ ගියා. සිල්පද සමාදන් වුණා. ගිහි ඇඳුමක් ඇඳගෙන යම් තාක් පරතරකට ගිය හැකිද? ඒ පරතරටම ගියා. යම් තාක් පරතරයකට ගියාකිද? ඒ තාක් දුර මේ ගිහියා ගියා. ගිහි ඇඳුමක් ඇඳගෙන තව එක පමණක් යන්න තිබුණා. එහෙම නොයා එයා මිය ගියා. අද අපි කතා කරන්නේ අංගුත්තර නිකායේ පස්වෙනි පොත් වහන්සේ තුල අන්තර්ගත වේසාලික උග්ග සූත්‍රය. වේසාලික උග්ග සූත්‍රය. වේසාලික උග්ග ගෘහපතියා ගැන වදාළ දේශන. වේසාලික උග්ග ගෘහපතියා ගැන වදාළ දේශන. මේ කාලේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වනාන්තරේ කූටාගාර ශාලාවේ වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේ එදා මහණෙනි කියලා භික්ෂු සංඝයාව ඇමතුවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා පින්වතුන් වහන්සේයි කියලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්නා. බුදුරජාණන් වහන්සේට පින්වතුන් වහන්සේ කියලා පිළිවදන් දුන්නා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේශනාව සිද්ධ කළා. මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. මහණෙනි විසල්පුර වාසී උග්ගස් ගෘහපතියා. විසල්පුර වාසී උග්ග ගෘහපතියා ආශ්චර්ය අද්භූත කරුණු අටකින් යුක්ත බව දැනගන්න කිව්වා. විසල්පුර වාසී උග්ග ගෘහපතියා ආශ්චර්ය අද්භූත කරුණු අටකින් යුක්තයි කියලා දැනගන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරලා මොකද කළේ? මෙහෙම වදාළ සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගිටලා විහාරයට වැඩම කළා. ඔච්චරයි දේශනා කළේ. වේසාලික උග්ග සිටුතුමා ආශ්චර්ය අද්භූත කාරණා අටකින් සමන්විතයි කියලා දරාගන්න කියලා හුනස්නෙන් නැගිටලා විහාරයට වැඩම කළා. ඒ වෙලාවේ එක්තරා භික්ෂුවක් පෙරවරුවේ සිවුරු හැඳ පොරවගෙන පා සිවුරු අරගෙන විශාලාවේ උග්ග සිටුතුමාගේ ගෙදරට වැඩම කළා. විශාලාවේ උග්ග සිටුතුමාගේ ගෙදරට වැඩම කළා. පැමිණ පනවන ලද ආසනේ වැඩ හිටියා. ඒ වෙලාවේ විශාලා මහනුවර මේ උග්ග කියන සිටු පුත්‍රයා ගෘහපතියා ඒ ස්වාමීන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා මොකද කළේ? ඒ ස්වාමීන් වහන්සේට සකසල වන්දනා කළා. සකසල වන්දනා කරලා එකත් පසව ඉඳගත්තා. පැත්තකින් ඉඳගත්තා. පැත්තකින් ඉඳගත් මේ විසල්පුර වාසී උග්ග සිටුතුමා මොකද වුනේ? උග්ග සිටුතුමාට මෙන්න මේ භික්ෂුව මෙන්න මෙහෙම පැවසුවා. සිටුතුමාට මෙන්න මෙහෙම පැවසුවා. ගෘහපතිය, ඔබ ආශ්චර්ය අද්භූත කරුණු අටකින් සමන්විත වුණා කියලා, සමන්විත වෙලා ඉන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ විසින් වදාරුවනුයි.
උග්ගසිතතුමනි ඔබ ආශ්චර්ය අද්භූත කාරණාටකින් සමන්විත වෙලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරුවනවා කියලා කතා කරලා කිව්වා. එහෙම කියලා කියනවා ගෘහපතිය භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද ඒ ආශ්චර්ය අද්භූත කරුණුවට මොනවද? ගෘහපතිය බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ඒ ආශ්චර්ය අද්භූත කරුණුවට මොනවද කියලා ඇහුවා ඔබතුමා ළඟ තියෙන. ඒ වෙලාවේ මොකද වුනේ? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ කාරණේ ගැන මෙන්න මෙහෙම උග්ගසිතතුමා කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද ආශ්චර්ය අද්භූත කරුණු අටගෙන නම් මන් දන්නේ නෑ. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කරුණු අටගෙන මම දන්නේ නෑ. නමුත් ස්වාමීනි මා තුල යම් ආශ්චර්ය අද්භූත කාරණා අටක් ඇද්ද ඒක පවසන්නම්. ඒක අසා සිටින්න කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒවා ගැන නම් මන් දන්නේ නෑ. හැබැයි මා තුල ආශ්චර්ය අද්භූත කාරණාටක් තියෙනවා. ස්වාමීනි මං ඒක කියන්නම් ඔබ වහන්සේ අහගන්නට කිව්වා. නුවණින් මෙනෙහි කරන්නට කිව්වා. මං ඒක පවසන්නම් කිව්වා. දැන් ගිහියෙක් කියනවා තමා තුල තියෙන ආශ්චර්ය අද්භූත කාරණා ගැන. මේක පින්වත්නි සිංහනාදයක් මේ බුද්ධ ශාසනයේ. සිංහනාදයක් ගිහියෙක් කරපු. දැන් පුළුවන්ද කියලත් සැකයි. එච්චරට දැවැන්ත සිංහනාදයක්. ගාම්භීර සිංහනාදයක්. පරම ගම්භීර ප්‍රකාශයක් කරනවා උග්ගසිතතුමා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කියනවා එසේය ගෘහපතිය කියලා භික්ෂූන් වහන්සේ ස්වාමීන් වහන්සේ විසල්පුරවාසී උග්ගසිතතුමාට පිළිතුරු දුන්නා. ආන්ගේ වෙලාවේ උග්ගසිතතුමා ඒ වෙලාවේ උග්ගසිතතුමා මෙන්න මෙහෙම කරුණෙන් කරුණ තමා තුල තියෙන ආශ්චර්ය අද්භූත කරුණු ගැන පැහැදිලි කළා. ස්වාමීනි මම පළමු කොටම යම් දවසක දුරදීම භාග්‍යතුන් වහන්සේව දුටුවද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැකීමත් සමගම මගේ සිත පැහැදුනා. ඈත තියා දැක්කේ ස්වාමීනි මගේ ජීවිතේ පළවෙනි වතාවට. භාග්‍යතුන් වහන්සේව ඈත තියාම දකිනකොටම ස්වාමීනි මගේ හිත පැහැදුනා උන්වහන්සේ ගැන. ස්වාමීනි මා තුල ඇති පළවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ ඕක. එතකොට පැහැදුනා කියන්නේ මේ වෙනකන් යම් ශාස්ත්‍රු කෙනෙක් ගැන පැහැදිලා හිටියද ඒ සියලු ශාස්ත්‍රුන් ගැන පැහැදීම අතෑරලා මෙයා තමයි උත්තරීතරම එකම ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේව මං සරණ යනවා කියලා තමයි පැහැදුනේ. අනික් පැහැදීම අතෑරියා. ඔබට නෑ ඒ ආශ්චර්ය අද්භූත කාරණේ මං හිතන්නේ. ඇයි ගෙදර තියෙන පින්තූර ගොඩ දැක්කහමම බුදුන් වඳින තැන. ඔව් බුදුන් වඳින තැන තියෙන පින්තූර ගොඩ දැක්කහමම මොන ආගමේද කියලාත් හොයාගන්න බැරි තරමට ඔබ අන්ත අසරණ වෙලා නේද? ගෙදර තියෙන බුදු මැදුරේ තියෙන පින්තූර ටික දැක්කහම නේද ඔබ කොයි ආගමට දෛති කියලාවත් හිතාගන්න බැරි තරමට
නේද? මොකද්දෝ වෙලා. ආශ්චර්ය නෑ, අද්භූත නෑ කියනවා කියනවා බුදුරජාණන් වහන්සේ අරහං වන සේක. ඔව් ඔව් එහෙම තමා. ඒ වුණාට ඉතින් අර කට්ටියත් ඔන්න සරණ යනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන් වහන්සේගේම නුවණින් ගුරු උපදේශ නැතු අවබෝධ කළා. පින්වත්නි සරණ යන්න ස්වාමීනි එහෙමයි. ඒත් ඉතින් අරහෙත් ගියාට කමක් නෑ නේද? ඔන්න අහනවා. මේ කියනවා 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 පෑදලි කරලා. කෝ අපිට නෑන එහෙම වාසනාව. ආශ්චර්ය අද්භූත කාරණා නෑ අපි ගාව. දුරතියාම දකිනකොටම මං ඒ බුදුරජාණන් වහන්සේව සරණ ගියා. මගේ හිතේ පැහැදීම ඇති වුණා. මගේ හිතේ පැහැදීම ඇති වුණා. දැකීමත් සමඟ හිත පැහැදුණා. දැකපු පමණින් හිතුවා ඒ කාන්තෙන් මේ තමයි එකම ශාස්ත්‍රු. මුන්වහන්සේ උත්තරීතර කෙනෙක්. මුන්වහන්සේ ලෝකය අවබෝධ කරපු කෙනෙක්. දැකීමෙන්ම සිතුවා. දැකපු පමණින් සරණ ගියා. දැකපු පමණින් හිතන්නකු මොනතරම් වාසනාවන්තද. දැකපු මාත්‍රයකින් බුදුරජාණන් වහන්සේ වඳුරගත්තනේ උග්ග සිටුතුමා. කිව්වේ නෑනේ මං නිගණ්ඨනාත පුත්‍රට ගිහිල්ලා කියලා එන්නම්. එහෙම කිව්වේ නෑ. ඒ දකින්න කොටත් අන්‍යාගමිකයි. දකින්න කොටත් අන්‍යාගමික කෙනා දැකපු පමණින් සරණ ගියා. ඒ කාන්තෙන් මුන්වහන්සේ තමයි එකම ශාස්ත්‍රු කියලා. දැකපු පමණින් අන්‍යාගමිකව ඉඳලා සරණ ගියා. අපි උපතින් බෞද්ධ. ඒත් කියනවා 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 ගෞතම බුදුරජාණන් වහන්සේ එකම ශාස්ත්‍රු නෙමේ බහුතරයකගේ. තව අය ඉන්නවා ගොඩක්. ඊළඟට මේ තමයි උග්ග සිටුතුමාගේ පළවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව. එයා පැහැදිලි කරමු. සිංහනාදයක්ද නැද්ද? සිංහනාදයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ස්වාමීන් වහන්සේට උග්ග සිටුතුමා කියනවා, ස්වාමීනි ඒ මම පැහැදුන සිතින් යුතුව භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණ ඇසුරු කළා. මම බොහෝම පැහැදීමෙන් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ඇසුරු කළා. ඒ මට භාග්‍යතුන් වහන්සේ අනුපිළිවෙල කතාව වදාලා. මොකද වදාලේ? අනුපිළිවෙල කතාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවහම එක පාර බණ කියන්නේ නෑ. එක පාර දහම් දෙසන්නේ. ඉස්රෝම අනුපිළිවෙල කතාව. ධර්මය අවබෝධ කරන්න සුදුසු මනසක් එනකන් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? අනුපිළිවෙල කතාව කියන සූත්‍ර දේශනාව කියලා දෙන්න ඉස්සරලා. ඒ මනස ධම්ම අවබෝධයට සුදුසු වෙනකන් අනුපිළිවෙල කතාව කරනවා. මොනවද අනුපිළිවෙල කතාවට අයිති? දාන කතා, දන් දෙන එක ගැන කතා කරනවා. ඊළඟට සීල කතා, සීලය ගැන, සීලේ වටිනාකම ගැන, සීලය රැකපුවම තියෙන ආනිසංස ගැන කියලා දෙනවා. ඊළඟට ස්වර්ග කතා, දෙව්ලොව ගැන කතා, දෙව්ලොව ගියපු අය ගැන කතා, දිව්‍ය ලෝකේ තියෙන සැප සම්පත් ගැන කියලා දෙනවා. කාමෙහි ආදීනව ගැන කතා, ඇසින් දකින රූපෙට
කනින් අහෙන සද්දෙට නාසයට දැනෙන ගඳ සුවඳට දිවට දැනෙන රසයට කයට දැනෙන පහසට ඇලුනහම එහෙම නැත්තම් ගැටුනහම වෙන දේ ගැන කියලා දෙනවා ආදීනව ගැන කාමී ආදීනව ගැන කතා කියලා දෙනවා ඒ වගේම කෙලෙසුන්ගේ කිලිටි බව ගැන කතා රාග ద్వේස මෝහවල තියෙන කිලිටි බව ගැන කතාව කියලා දෙනවා නෙක්ඛම්මෙහි ආනිසංස ගැන කතා නෙක්ඛම්මේ කියන්නේ අත්හැරීම නෛස්ක්‍රම්‍ය අත්හැරීමේ වටිනාකම ගැන ආනිසංස ගැන කතා කරනවා මන කියන්නේ ඉස්සරලා යම් කලෙක ප්‍රබෝධමත් වෙච්ච හිතක් තියෙනවද මෘදු වෙච්ච හිතක් තියෙනවද නීවරණ රහිත වූ හිතක් තියෙනවද ඔදවැඩුණු හිතක් තියෙනවද පහන් වූ සිතක් මා තුළ ඇති බව බුදුරජාණන් වහන්සේ දැනගත්තද පහන් වූ සිතක් එකඟ වූ සිතක් නීවරණ ප්‍රහාණය වෙච්ච සිතක් මා තුළ දැන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැනගත්තද ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේලාගේ සාමුක්ඛංසික දේශනාව කළා කියලා බුදුරජාණන් වහන්සේලාගේ සාමුක්ඛංසික දේශනාව තමන් වහන්සේලාගේ සිරි මුව මඩලින් වදාරන දේශනාව කළා කියලා. ඒ මොනවද? ඔව් ඒ තමයි දුක ගැන කියලා දුන්නා කියනවා. දුකේ හට ගැනීම ගැන කියලා දුන්නා කියනවා. දුකේ නැතිවීම ගැන කියලා දුන්නා කියනවා. දුක නැති වෙන ප්‍රතිපදාව ගැන මට භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා කියනවා. බහැර වූ කළු පැල්ලම් ඇති ඒ කියන්නේ බහැර වූ කළු පැල්ලම් ඇති කියන්නේ කළු පැල්ලම් නැති කියන එක. කළු පැල්ලම් ඔක්කොම බහැර වෙච්ච පිරිසිදු වස්ත්‍රයක් මනවින් සායම් මුරනවාද යම්සේ කළු පැල්ලම් නැත්තම් කිලිටි නැත්තම් මොනවත් නැත්තම් ඒරිදි කෑල්ල සුදෝ සුදුයි නම් ඒකට සායම් පොනකොට මනාව සායම් උරනවද නැද්ද මනාව සායම් උරනවා කියන ආන් ඒ වගේම මොකද වෙන්නේ ආන් ඒ විදිහට සායම් උරන්නේ යම්සේද ඒ විදිහටම මාහට ඒ ආසනේම කෙලෙස් රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ ධම්මැස පහළ වුණා කියන ඒ බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංසික දේශනාව කරනකොට දුක ගැන කියලා දෙනකොට දුකේ හට ගැනීම ගැන කියලා දෙනකොට දුක නැතිවීම ගැන කියලා දෙනකොට දුක නැති වෙන ප්‍රතිපදාව ගැන කියලා දෙනකොට ඉඳගත්තු ආසනේදිම අවිද්‍යා මලකඩ රහිත ධම්මස පහළ වුණා කියන ධර්මය අවබෝධ වුණා කියන එනම් හේතු නිසා හටගත් යමක් ඇද්ද හේතු නැතිවීමෙන් ඒ සියල්ල නැති වෙලා යනවා හේතු නැතිවීමෙන් ඒ සියල්ල නැති වෙලා යනවා කියලා අවබෝධ වුණා කියන ස්වාමීනි දහම දුටු දහමට පැමිණි දහම පසක් කළ දහමෙහි බැසගත් සැකයෙන් එතෙර වූ කෙසේද කෙසේද යන මානය බැහැර කළ විශාරද බවට පත් වූ ශාස්තෘු ශාසනයේ තවත් උපකාර අවශ්‍ය නැති මම බුදුරජාණන් වහන්සේව සරණ ගියා කෙනු ආයමට ශාසනයේදී උපකාර අවශ්‍ය නෑ කියනවා ශාස්ත්‍රු ශාසනයේ ආයමට උපකාර ඕනේ නෑ කියනවා ඇයි එයා අනාගාමී වුණා කියනවා එයා මොනවද උනේ
ඉඳගත් ආසනේ බණ අහලා නැගිට්ටේ අනාගාමී වෙලා ගිහියෙකුට යන්න පුළුවන් උපරිම තැන අරහත්වේ කරා ගියොත් ගිහියෙන් විදිහටම එක්ක පැවිදි වෙන්න ඕනේ එක්ක පිරිනිවන් පාන්න ඕනේ ගිහි විදිහට gedere ඉන්න බෑ රහත් වෙලා එක්ක ගිහියා රහත් වුණොත් පැවිදි වෙන්න ඕනේ එහෙම නැත්නම් පිරිනිවන් පාන්නට ඕනේ ඒකයි සන්තති යැමති පිරිනිවන් පෑවේ ඒකයි අර ගස්සොල කොළපොතු වලින් ඇඳුමක් හදාගෙන හිටපු ඒ බාහිය දාරුචීරිය පිරිනිවන් පෑවේ ගිහි විදිහටම සුදෝදන රජ්ජුරෝ ගිහි විදිහටම බාහිය දාරුචීරිය ගිහි විදිහටම පිරිනිවන් පෑවේ ඒකයි එදකොට පින්වත්නි මේ උග්ගසිටුතුමා කියනවා යමක් කළ යුතුද බුද්ධ ශාසනේ පිහිට පිළිසර නැතුව ආන් එහෙම නැතුව ශාස්ත්‍රු ශාසනේ තවත් උපකාර අනවශ්‍ය වූ මම එහිදීම බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියනවා ධර්මය සරණ ගියා කියනවා භික්ෂු සංඝයාව සරණ ගියා කියනවා දැන් ඔබ නැගිටිනකොට එහෙම පුළුවන් වෙයිද එහෙම වුණොත් ආශ්චර්යයි අද්භූතයි ඔබ ඒ අපිට සමහර විට කියපු බණපදේ මතකත් නැහැ සූත්‍ර දේශනාවේ නමවත් මතක නැහැ සමහරට මේ ඇහුවා මේ පිට කළා මේ ඇහුවා මේ පිට කළා එතකොට මේ සිටුතුමා කියනවා ඒ විතරක් නෙවෙයි ස්වාමීනි බඹසර ප්‍රස්වෙනි කොට ශික්ෂාපද සමාදන් වුණා කියනවා එයා පන්සිල් සමාදන් වුණා කියනවා බ්‍රහ්මචාරි සීලෙත් ඇතිව ඒ කියන්නේ යා සමාදන් වුණේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා නෙමෙයි තුන්වෙනි සිල්පදේ. එයා සමාදන් වුණේ කොහොමද? අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා තුන්වෙනි සිල්පදේ සමාදන් වුණා පන්සිල්වල. ඒකට යා පන්සිල් සමාදන් වුණේ තුන්වෙනි සිල්පදේ මොකද වුණේ? අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වුණා. එහෙනම් ගිහි ගෙදර ඉන්න කෙනෙකුට පන්සිල් සමාදන් වෙනකොට කැමතිනම් පුළුවන් අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙන්න විශේෂයෙන් විවාහ වෙලා නැති ඕන කෙනෙකුට ඒක පුළුවන්. කාමී හැසිරෙන්න බෑ. ඊළඟට විවාහ වෙච්ච අයටත් පුළුවන් වැඩට යනකොට ගමනබ්බිමනක් යනකොට ඒ විවාහක යුවලක් විදියට ජීවත් වෙන්න ඇති ඕනම වෙලාවක ඒ අයටත් බඹසර සිල් සමාදම් වෙන්ට පුළුවන් ඉඳහිට හෝ පුළුවන්. ඉති මෙයා කියනවා ස්වාමීනී මා තුළ ඇති දෙවැනි ආශ්චර්ය අද්භූත කාරණාවෝක කියනවා. බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල කතාව කරලා බුදුරජාණන් වහන්සේලගේ සාමුක්ඛංසික දේශනාව වුණ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත දහම දෙසනකොට මම අනාගාමී වුණා කෙනෙක්. පළවෙනි දෙවැනි ආශ්චර්ය අද්භූත කාරණාව කෙනෙක්. අනාගාමී වුණා කෙනෙක්. ආයේ බුද්ධ ශාසනේ පිහිටක් පිළිසරණක් ඕනේ කියනවා. න ආගාමී ආයේ කවදාවත් කාම ලෝකෙට එන්නේ නැහැ කියනවා. ඒ කාන්තෙම්ම මරණින් මත්තේ බඹලොව ඉපදිලා සුද්ධාවාස බඹලොව ඉපදිලා
එතනින් පස්සේ එහෙදි පිරිනිවන් පානවා කියනවා. එහෙදි පිරිනිවන් පානවා කියනවා. ඒ තමයි දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව මා තුල තියෙන කෙනා. ඊළඟට උග්ගසිටුතුමා කියනවා ස්වාමීනි ඒ මට යෝන් බිරින්දෑවරු හතර දෙනෙක් හිටියා කියනවා. එනම මේ බණහන්ඩ ඉස්සලා නෝනලා කීයක් ඉඳලද? හතරක් හිටියා කියනවා. ස්වාමීනි අපිට එහෙම නැති නිසානේ මේ ආශ්චර්ය අද්භූත වෙන්න බැරි. එකක් ඉඳලත් බැරි කොට හතරක් ඉඳලා කොහෙ කරත්ද? නේද? එකක් ඉඳලත් බෑ. එතකොට හතරක් හිටියනම් කොහොම වෙයිද? එක්කෙනෙක් එහෙට අදිනකොට යනවා මේක හතර දෙනා හතර පැත්තට ඇද්දොත් කොහෙ හැරෙන්නද? නේද? කියනවා ස්වාමීනි මට යෝන් බිරින්දෑවරු හතර දෙනෙක් හිටියා. ඒ කියන්නේ නම් මේ උග්ගසිටුතුමා වයසට ගිහිල්ලා නෙමෙයි බණහන්න ගිහිල්ලා තියෙන්නේ. දැන් අපේ කට්ටිය නම් කියන්නේ දැම්ම මේපා වයසට ගිහිල්ලා ඒව කරන්න බැරියේ. දැම්මම මොකටද ඒවට කලකිරෙන්නේ? තව කොච්චර වැඩ තියෙනවද? නේද? දැන් මෙයා කියනවා මට තරුණ බිරින්දෑවරු හතර දෙනෙක් හිටියා. ඒක දේරුම මෙයත් හොඳ තරුණෙක්. යස ඉලන්දාරියෙක්. ඊට පස්සේ කියනවා මම මේ බිරින්දෑවරුන් ගාවට ගියා කියනවා. දැන් මේ බණ අහලා ඉවරෙලා දැන් අනාගාමීනේ. බ්‍රහ්මචාරී සිලුත් සමාදන් වුණානේ. ආයි බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වේ නෑ ස්වාමීනි මේ ගෙදර ගිහිල්ලා මං අහලා එන්නද බඹසර රකින්ට? එහෙම ඇහුවේ නෑ. අනාගාමී වෙච්ච සැනින් එයා බ්‍රහ්මචාරී වෙනවා. ඕහොම නෙවෙයි. ආයේ ජනපද කල්යාණි ඔලක්ෂයක් නූල් පොටක් නැතුව ඉන්දෙව්වත් මැද්දෑවේ මෙයාගේ බඹසරට හානි වෙන්නේ නෑ. එච්චරට සීලය සුපිරි. මෙයාව එක්ක යනවා බම ජනපද කල්යාණි ඔලක්ෂයක් මැද්දෙන්. ඒ අයගේ ඇඟේ නූල් පොටක් නෑ. මෙයා කවදාවත් ඒ රූපය දිහේ රාග සිතක් පහල කරන්නේ නැච්චරට සීලය. ඉතින් කියනවා ගෙදර ගියා මෙයා බිරින්දෑවරු හතර දෙනා ඉන්න තැන්ට. ගිහිල්ල මේ තරුණ බිරින්දෑවරු ගරා ගිහිල්ල මෙන්න මෙහෙම පැවසුවා. සොයුරුයනි නැගනිවරුනි දැන් ඔන්න අපේ මහත්තුරේම ගෙදර ගිහිල්ලා නැගණිය කිව්වොත් ඈ ආන් මොකද උනේ මට නංගි කිව්වා. ඒ ඔන්න හරි අරපු දෙනේ. දැන් මෙයා අඬ ගහලා කිව්වා නැගණිවරුනි. එතකොටම නැගණිවරුන්ටත් තේරෙන්න ඇති මොකක් නමුත් විපිරියාසයක් වේලා තමා කියලා. කිව්වා නැගණිවරුනි මා විසින් බ්‍රහ්මචාරී ශික්ෂාපදේ සහිතව පන්සිල් සමාදන් වුණා. නැගණිවරුනි මං බ්‍රහ්මචාරී සිල්පදෙත් එක්ක පන්සිල් සමාදන් වුණා. අදින් පස්සේ යම් තැනැත්තියක් මෙහි සිටින්නට කැමති නම් අදින් පස්සේ කවුරු හරි මාත් එක්ක ඉන්න කැමති නම් මෙහිම මේ භෝග සම්පත් අනුභව කරත්වා මෙහෙම ඉඳගෙන ඔය කාලා බීලා ඉන්න පුළුවන්. පිනුත් කරාවා පින්දහනුත් කරන්න පුළුවන්. තම ඥාතීන් වෙත හෝයාවා එක්කු ඉතින් අම්මා තාත්තා දිහාවට යන එකයි ඇත්තේ. යම් තැනැත්තියක් වෙනත් පුරුෂයෙකුට කැමති නම් ඔහුට හරි මං ඇයව පාවලා දෙන්නම්. කාට හරි වෙන මිනිහෙකුට කැමති නම් ඒ මනුස්සයාට හරි මං සරණ පාවලා දෙන්නම් කිව්වා. දැන් එහෙම නිකන් විහිළුවට කිව්වොත් දානව නඩත්තු නඩු දෙනවා ඔහෙට හොඳ දඬුවම්. ආ එහෙමද? එහෙම කොහෙද මා එක්ක? ඔන්න දැන් කාලේ නේද? ඒ කාලේ එහෙම නෙමෙයි කිව්වා මෙහෙම. නගේ මං බඹසර පස්සෙනිකොට පන්සිල් සමාදන් වුණා. කැමතිනම් මාත් එක්කම මේවා කාලා බීලා ඉඳලා පින්දහම් කරගෙන ඉන්න
පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ නෑදෑ යෝගාවට යන්නත් පුළුවන්. කවුරු හරි පෙන්වුවොත් ඒ මිනිස්යාට සරණ පාවලා දෙන්නත් පුළුවන් කියලා කිව්වා. යම් තැනැත්තියකට මෙහෙම වෙන්න කියලා කියන්න පුළුවන් කිව්වා. ස්වාමීනි මෙසේ කී කල්හි, ස්වාමීනි මෙන්න මෙහෙම කිව්වහම ජේෂ්ඨ බිරිඳෑ මෙන්න මෙහෙම කිව්වලු. වැඩිමල්ම බිරිඳෑව බිරිඳ මෙහෙම කිව්වලු. ආර්ය පුත්‍රය මේ නම ඇති පුරුෂයාට මාව පාවල දෙන්න කිව්වා. එහෙනම් මෙන්න මේ නම තියෙන මිනිසයාට මාව බන්දලා දෙන්න කිව්වා. ස්වාමීනි ඒ වෙලාවේ මං ඒ පුරුෂයාව කැඳෙව්වා. ඒ වෙලාවේ මං ඒ නම තියෙන පුරුෂයාව කැඳෙව්වා. වම්මතින් ඒ බිරින්දෑවද දකුණු අතින් පැන් කෙන්ඩියද ගත්තා කියනවා. වම් අතින් බිරින්දෑව අල්ලා ගත්තා කියනවා. දකුණු අතින් පැන් කෙන්ඩිය ගත්තා කීවා. අරගෙන මොකද උනේ? ඒ පුරුෂයාගේ යතට පැන්වක් කරලා පාවල දුන්න කියනවා. ස්වාමීනි ඒ යෝන් බිරිඳ අත්හරින කල්හි මගේ හිතේ කිසි වෙනසක් ඇති වුණේ නෑ කියනවා. ස්වාමීනි මා තුළ ඇති තුන්වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව ඕක කියනවා. දැන් කාලේ නම් මුල්ලකට ගිහිල්ලා කෝල් එකක් ගත් දී ඉවරයි නේද? දැන් කාලේ පොඩ්ඩක් මුල්ලකට ගිහිල්ලා කෝල් එකක් ගත්තොත් එදාට ඉතින් වලම් මුට්ටි විතරක් නෙමෙයි ඔලු කටුත් බිඳෙනවා නේද? ඒත් උග්ගසිටුතුමා තමන්ගේ තරුණ බිරින්දෑව අහවල් මිනිසයාට මාව එහෙනම් සරණ පාවලා දෙන්න කියද්දි වම් අතින් අරගෙන දකුණු අතින් පැන් කෙන්ඩි අරගෙන වරෙන් මලේ කියලා අතට අත දී තියලා පැන් කෙන්ඩිය වක් කරලා ගිහින් හොඳට ඊට පියවු කියලා යැව්වා. ඒ වෙලාවේ මගේ හිතේ අල්ප මාත්‍රක වෙනසක් හටගත්තේ නෑ. ඒක තුන්වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව මා තුළ තියෙන කිව්වා. සිංහනාද කරන්න කෙනෙක් නෑ මං හිතන්නේ තලාව පැත්තේ නේද? සිංහනාද කරන්න කෙනෙක් නෑ. එච්චරට මේ දහම සුන්දරද නේද? පුරුදුකොළොත් සුන්දරයි. කිසි වෙනසක් හිතුන්නේ නැහැ කියන නේද? කිසි වෙනසක් වෙනෝනේ නැහැ. අඩුගානේ තමන්ගේ බිරින්දෑව පොඩ්ඩක් හැඩ වැඩ වෙලා ගමනක් ගියොත් ඉවරයි. අද කොහෙද? ඉතින් ඉවරයි එදා ඉඳලා පෞල් ජීවිතේ නේද? එදා ඉඳලා පෞල් ජීවිතේ ඉවරයි නේද? ඊළඟට උන් නිකමට දුරකතන ඇමතුන් දෙක තුනක් ආවොත් නේද? ඔන්න මොකද වෙන්නේ? එදායින් ඉවරයි. කපනවා, කොටනවා, ඇසිඩ් ගහනවා, මරනවා නේද? ඒත් උග්ගසිටුතුමා කියනවා මනුස්සෙක්ගේ නම කිව්වට පස්සේ ඒ මනුස්සයව ගෙන්නලා අතිනතද යතියලා ඔව් පැන් කෙන්ඩියෙන් පැන්වක් කරලා සරණ පාවල දෙනකොට මගේ හිතේ පුංචි වෙනසක්වත් හටගත්තේ නෑ ස්වාමීනි කියනවා. ඒක තමයි මා තුළ ඇති තුන්වෙනි ආශ්චර්ය අද්භූත කාරණා. ස්වාමීනි එහෙම ගියෝ ඉන්න පුළුවන්ද? ඔව් මේ හීටපු ගිහියෙක් ගැන තමයි කියන්නේ උග්ගසිටුතුමා. ඊළඟට උග්ගසිටුතුමා කියනවා ස්වාමීනි මගේ නිවසෙහි භෝග සම්පත් තියෙනවා කියනවා. ඒවා කල්යාණ ධර්ම ඇති සිල්වතුන් සමග මෙය නොදෙමි, මෙය දෙමි වශයෙන් සිතක් නැතුව බෙදෙන ස්වභාවය ඇත්තේය. මගේ ගෙදර භෝග සම්පත් තියෙනකොට කෑම බීමද, ඉඳුන් හිටුන්ද, ඇඳුම් පැළඳුන්ද, යාන වාහනද, මිල මුදල්ද, මේ මොනවා හරි අපේ ගෙදර තියෙනවා නම්
සිල්වත් අය ගුණවත් අය කල්යාණ ධර්ම තියෙන අය ආවොත් ඒ සිල්වතුන් ආවොත් මේක දෙනවා මේක දෙන්නේ කියලා කියන්නේ නැතුව ඉල්ලුවේ මොකක්ද දුන්නා කියනවා අතට අහු වුණේ මොකද්ද දුන්නා කියවා කිසි ලෝභකමක් නැතුව කිසිම ලෝභකමක් නැතුව ස්වාමීනි මා තුල ඇති සිව්වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව ඕක කියන සිව්වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව ඕක කියන දැන් මේ කාලේ ඕන් ගම් වතුරේන ඕන්න සුනාමි එනවා දැන් මොකෑ කරන්නේ අපේ දානපති නෝනලා අල්මාරි ආරිනවා ටීවී එකේ දකිනවා ගම් වතුර ආධාර එකතු කරනු ලැබී කියලා ඇරලා මොකද කරන්නේ ඔව් අල්මරි ඇරලා මේ සාරිය අඳින්නත් බැ ඊළඟ සාරිය ඇඳලා අරගෙන ඉඹලා බලලා මේක පුළුවන් ඊළඟ එකත් බැ මේකත් දැන් පරණ පැසන් මේකෙත් දැන් නූල් දෙක තුනක් ගිහිල්ලා මේවා අඳින්න බැ පුතේ ගන්නකො දෙන්න කියනවා අලුත් ඒවා තියලා පරණ ඒවා බෙදෙනවා ආශ්චර්ය නෑ අද්භූත නෑ මුදලාලි කඩේ ඉන්නවා හිඟන මිනිස්සයා එනවා කඩේට ඕන්න ඉස්සරහා මිනිස්සෙක් අතුගගා ඉන්නවා කඩේ කවුරු හරි හිඟන මිනිස්සයා ඇවිල්ලා මහත්තයා දවස් දෙක තුනකින් කාලා නෑ සත පහක් දෙන්න වැඩිය නෙවෙයි ඉල්ලුවේ සත පහක් කාර්වෑන් ගන්ට නෙවෙයි දවල්ට ටිකක් කන්ට අරාතුගාන මිනිස්සයා කියනවා මුදලාලිනේ පස්සේ වෙලාවක එන්න කවුද එහෙම කියන්නේ මුදලාලි නේද ආශ්චර්ය නෑ මුදලාලි අද්භූත නෑ මුදලාලිනේ එහෙමද නැත් එහෙමයි ඊළඟට ඔන්න ගෙදර අඹ ගහේ අඹ කෑඩුවා ඔව් හොඳම ගෙඩි ටික ඇතුලෙන් තිබ්බා තියලා අඬ ගන්නවා අක්කේ අඹ ගෙනියන්න එන්න අර තැලිච්ච ඇදෙච්ච ගිරව් කාපුවා ඔක්කොම ගොඩ ගහලා එන්න අඹ ගන්නට බෙදෙනවා දානපති අඹ එහෙම වුණාද නැද්ද ආශ්චර්ය නේ අද්භූත නේ නේද ඕන් අවුරුද්දට ගෙවල් ගාන යනවා පුතේ අර එහා ගෙදර නැන්දගෙන ආපු පාර්සලේ ගණින්කෝ ඕකුන් කිසි පිළිහිදුවක් නෑ ඌවා කන්න බෑ අපි අර නැන්දල දිහා යන්කෝ තරහම රහදුරු කරගන්ට මතක් කරලා අර කෙහෙල් කෙහෙල් කනේ යටම ඇවරියත් කපපක් ආශ්චර්ය නේ අද්භූත නේ එහෙම නෙවෙයි උග්ග සිටතුමා මේක දෙනවා මේක දෙන්නේ කියලා කියන්නේ නැතුව අහුනේ මොකද්ද ඒ හැමදේම මං දුන්න ස්වාමීනි සිල්වතුන්ට ගුණවතුන්ට කල්යාණ ධර්ම තියන අයට නේද උග්ග සිටුතුමාලා කොහොම වැජබෙන්ට ඇද්දනේ කොහොම වැජබෙන්ට ඇද්ද හිතාගන්න බෑ නේද මේ කාරණා සිංහනාදද නැද්ද සිංහනාද අඩුගානේ ගහේ හැදිච්ච රඹුටනේ කන්න දෙන්නේ නැහැ වවුලෙකුට ඒකත් මා පොට ඇඟිල්ලේ ටකයක් බැඳගෙන නිදි රෑට හොලවන්ට කොහෙද ආශ්චර්ය වෙන්නේ නේ කොහෙද අද්භූත වෙන්නේ මා පොට ඇඟිල්ලේ බැඳගෙන කකුලේ ටකේ ලනුව අනේ අර එක රඹුටනියක් දෙකක් කෑවට මොකෑව නේද මලු දාලා වහලා නේද ඌන් කොහෙද ආශ්චර්ය වෙන්නේ කොහෙද අද්භූත වෙන්නේ නේද එහෙමද නැද්ද ඒත් උග්ග සිටුතුමා මේක දෙනවා මේක දෙන්නේ කියලා එහෙම සිද්ධියක් නැතුව අහුනේ මොකන්ද දුන්නා අහුනේ මොකන්ද දුන්නා කියන නේද
ඒ වුණාට කතාව මොකද්ද ගමේන? දානපති ව්‍යාපාරික නේද? දානපති නේද? මෙහෙම බලාපොහම මොනවද දීලා තියෙන්නේ? අඳින්න බැරි ටික, තැලිච්ච ගෙඩි ටික නේද? කන්න බැරි කෑම නේද? අපි අර ගෙවල් වල ඉන්න කාලෙ කලේ අපේ ගෙදරට ඇන්ටි කෙනෙක් කේක් ගෙන ආපුවාම අපි ඉස්සරෝම කරන්නේ කේක් එකේ පොඩි තරු ලකුණක් දාන. ආයේ සතියකින් දෙකකින් ඒ කේක් එක අපේ ගෙදර බලපුවම එකම කේක් එක රවුමේ ගිහිල්ලා. මේ ආශ්චර්ය නේ අපේ අම්මා, අද්භූත නේ අපේ අම්මා, කණ්ඩ බැරි කේක් ගම වටේ යවලා නේද? තෝර තෝර දීලා නේද? තෝර තෝර දීලා බලන්නකෝ උග්ග සිටුතුමාගේ හැටි නේද? අපේයි එයාලගේ වෙනස නේද? බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය, ධර්මයේ සංඝයා සරණ ගිය උග්ග සිටුතුමා කියනවා, ස්වාමීනි මම යම් භික්ෂුවක් ඇසුරු කරනවද සකස් කොටම ඇසුරු කරනවා කියනවා. ආවට ගියාට ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නේ නෑ කියනවා, සකස් කරලාම ඇසුරු කරනවා කියනවා. සකස් කරන්නේ නැතුවනම් මං භික්ෂුවක් වැසුරු කළේ නෑ කියනවා. වන්දනාමාන කරලා, ගෞරව සම්මාන සත්කාර කරලා, දානමාන පුදලා, හරි ගෞරවයෙන් ඇසුරු කළා කියනවා. ස්වාමීනි මා තුළ ඇති පස්වෙනි ආශ්චර්ය අද්භූත කාරණයක කියනවා, මං ආවට ගියාට ස්වාමීන් වහන්සේලා වැසුරු කළේ නෑ කියනවා, සකස් කරලමයි ඇසුරු කළේ. පන්සලට ගියත් හොඳට දන ගහලා වැඳලා, ඊට පස්සේ හොඳට දන ගහලා වැඳලා, පස්සඟ පිහිටවල වැඳලා, ගෞරව සම්මාන සත්කාර කරලා, සුවදුක් අහලා, අවශ්‍ය කටයුතු කරලා දීලා, සිව්පසයෙන් අනුග්‍රහ කරලා, එහෙම සකසලා ඇසුරු කළා කියනවා. ආවට ගියාට ස්වාමීන් වහන්සේලා ඇසුරු කළේ නෑ කියනවා, පිළිවෙලකට ගෞරවෙන් ඇසුරු කළා කියනවා නේද? අපේ මිනිස්සුන්ට එහෙම නෑනේ නේ. ඉස්සර කාලේ නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකීම හෝ බුදුරජාණන් වහන්සේව දැකීම දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා කියන කාරණාව තිබුණා. ඉස්සර කාලේ අපේ මිනිස්සු බුදුරජාණන් වහන්සේව දැක්කොත් හරි, ශ්‍රාවක සංඝයාව දැක්කොත් හරි මොකද වෙන්නේ? එයාලා දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා කියලා සතුට වුණා. දැන් කාලේ උදේ පාන්දර හාමුදුරු කෙනෙක් දැක්කොත් දවසම මුස්පේන්තුයි කියලා බෞද්ධයෝම කිව්වා. අපිට වැරදුනාද නැද්ද? අපිට වැරදුනා. සකස් කරලා ඇසුරු කළේ නෑ. ඒ වෙන වෙන අන්‍යාගමික ආක්‍රමණ නිසා බෞද්ධ භික්ෂුවට තිබ්බ තැන නැති කරන්නයි ඒ වගේ කතා හදලා තියෙන්නේ. උදේ පාන්දර පැවිදි භික්ෂුවක් දැක්කොත් ඒක නිකන් දවසම මුස්පේන්තු කාරණයක් කියන එක අන්‍යාගමිකයෝ ආක්‍රමණය කරලා බෞද්ධයා තමන්ගේ ස්වාමීන් වහන්සේලාට තියෙන ගෞරවේ නැති කරන්නයි එහෙම කිව්වේ. බය වෙනවනේ එතකොට දවසම ඉවරයි දැක්කොත් කියලා උදේම යන්නේ නේද? එතකොට මොකද උනේ? මෙයා එහෙම නෙමේ, සකස් කරලා ඇසුරු කළා කිව්වා. ගෞරවෙන් සම්මාන සත්කාර කරලා පිළිවෙලකට ඇසුරු කළා කියලා. ආන් ඒක මා තුළ තියෙන පස්වෙනි ආශ්චර්ය අද්භූත කාරණේ ස්වාමීනි කියලා කිව්වා.
ඊළඟට උග්ගසිරිතුමා නැවත පැහැදිලි කරනවා. ඉදින්නේ ස්වාමීන් වහන්සේ එක්ක මට බණ කියනවා. ස්වාමීන් වහන්සේව මං ඇසුරු කරනකොට ස්වාමීන් වහන්සේව මුණගැහෙන්න මං ගියාම එක්කෝ ස්වාමීන් වහන්සේ මට බණ කියනවා, දහම් කියලා දෙනවා. එහෙම නැත්තම් ස්වාමීනි, ඒ එහෙම දහම් දෙසනකොට සකස් කොටම මං අහනවා කියනවා. ස්වාමීන් වහන්සේ දහම් දේශනා කරනවා නම් මං සකස් කොට අහගෙන ඉන්නවා කියනවා. මොකද්ද සකස් කොට අහනවා කියන්නේ? සුතා හොඳට අහගෙන ඉන්නවා, දතා හොඳට මතක තියාගන්නවා, වචතා පරිචිතා අමතක වෙන්න ඉස්සෙල්ලා මතකේ තියාගන්නවා, මනසානුපෙක්කිතා නුවණින් විමසනවා ඒ කරුණ ගැන, දිට්ඨියා සුප්පටිවිද්ධා ජීවිතයට ඒ දහම ගලප ගන්නවා. සකස් කොට මහනු හොඳට අහගෙන ඉන්නවා. සකස් කරන්නේ නැතුව නෙවෙයි, ආවට ගියාට බණ ඇහුවේ නෑ කියලා කියන්නේ. එහෙමනම් මං ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ගියාම එක්කෝ ඒ ස්වාමීන් වහන්සේ කියන බණ මං අහනු හොඳට අහගෙන ඉන්නවා. එහෙම නැත්තම් ඒ ස්වාමීන් වහන්සේ මට දහම් දේශනා කරන්නේ නැත්තම් මම ස්වාමීන් වහන්සේට බණ කිව්වා කියනවා. කොහොමද ගිහියගේ ස්වરૂපේනේ? ස්වාමීන් වහන්සේ මට බණ කිව්වොත් මං ඒක හොඳට සකස් කරලා ඇහුවා කියනවා. බැරි වෙලාවත් ස්වාමීන් වහන්සේ මට බණ කිව්වේ නැත්තම් මම ස්වාමීන් වහන්සේට ධර්මයේ දේශනා කළා කියනවා. එහෙනම් දහම් දෙසන්න බණ දැනගන්න ඕනේද නැ? ධර්මයේ හොඳට දැනගෙන තියෙන්න ඕනේ නේද? ධර්මයේ දැනගෙන තියෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඕ එතකොට මේ උග්ගසිරිතුමා කියනවා, ස්වාමීනි මා තුල තියෙන 6 වෙනි ආශ්චර්ය අද්භූත කාරණේක තමා කියනවා. මා තුල තියෙන 6 වෙනි ආශ්චර්ය අද්භූත කාරණේ ඔය දේ කියනවා. ඊළඟට උග්ගසිරිතුමා කියනවා, ස්වාමීනි මා වෙත දේවතාවෝ පැමිණ කතා කිරීම ආශ්චර්යක් නෙවෙයි කියනවා. මංගාවට ඇවිල්ලා දෙවිවරු කතා කරනවා කියන එක ආශ්චර්යක් නෙවෙයි කියනවා. ඔහු මට ඇවිත් මෙන්න මෙහෙම කියනවා, දෙවිවරු ගෘහපතිය භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත වෙයි. දෙවිවරු මගේ ගාවට ඇවිල්ලා කියනවා, පින්වත් ගෘහපතිය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි කියලා මට කියනවා. ගෘහපතිය භාග්‍යතුන් වහන්සේගේ ධහම ස්වාක්කාතයි කියලා දෙවිවරු මට කිව්වහම මම මේ දෙවියන්ට මෙන්න මෙහෙම ආපසු කියනවා, පින්වත් දෙවිඳ ඔබ කිව්වත් නැතත් භාග්‍යතුන් වහන්සේගේ දහම ස්වාක්කාතමයි, එය මනාකොට දේශනා කරන ලද්දක් මයි, මුල මැදාග මනාව දේශනා කරපු දහමක් මයි, ඒක දෙවිඳ ඔබ කිව්වත් එහෙම්මමයි නොකිව්වත් එහෙම්මමයි. පින්වත් ස්වාමීනි, මේ හේතුවෙන් මගේ හිතේ දේවතාවෝ මා වෙත පැමිණෙනවනොවැ, මම දෙවියන් හා කතාබස් කරනවනොවැ කියලා කිසිම මාන්නයක් මගේ තුළ හටගත්තේ නෑ කියනු. කිසිම මාන්නයක් මගේ තුල හටගත්තේ නෑ කියනවා. දෙවිවරු මගේ ගාවට එනවා, දෙවිවරු මගෙත් එක්ක කතාබස් කරනවා, දෙවිවරු මගෙන් මං කියන දේ පිළිගන්නවා කියලා දෙවිවරු ගැන මේ තියෙන ස්වභාවයත් එක්ක මගේ තියෙන ඇසුරත් නිසා මා තුල මහ මාන්නයක් හටගත්තේ නෑ කියනවා. මා තුල මාන්නයක් හටගත්තේ
නෑ කෙන. ඒකටත් එක්ක අපේ අය. අවුරුදු උත්සවයේ ලොකුම බොරුව තරඟෙට ඉදිරිපත් වෙලා පළවෙනිය වෙලා කොහොමද නේද හුරේ දාන හැටි. ගත්තු තෑග උඩට කරලා පෙන්නලා මේ කියලා පෙන්නනවා. මොකන්ද ලොකුම බොරුව තරඟෙට ඉදිරිපත් වෙලා අපාගත අකුසලයක් කරගෙනත් මහා මාන්නෙන් කතාවද නැත් කතාව. ඒත් උග්ගසිටුතුමා කියනවා දෙවිවරු මාව හම්බෙන්න ආවා කියලාවත් මගේ හිතේ මාන්නයක් ඇති වුණේ නෑ කියනවා. ස්වාමීනි මං දෙවිවරුන්ටත් බන කිව්වා කියනවා. භාග්‍යතුන් වහන්සේගේ දහම පින්වත් ගෘහපතිය ස්වාක්ඛාතයි කියනකොට මං දෙවිඳුට කිව්වේ කොහොමද? ඔබ වහන්සේ කිව්වත් නැතත් බුදුරජාණන්සේගේ දහම ස්වාක්ඛාතයි කියලා. දැන් මිනිස්සෙකුට එහෙම කිව්වොත්? ඕ දැන් මිනිස්සෙකුට කිව්වොත් එහෙම? ඈ එහෙමද? ඇත්තද? ආ එහෙනම් ඒකත් හරි තමා බලාගෙන ගියාම ඕන් අපේ බෞද්ධයෝ. ඒත් බලන්නකෝ අන්ත අවිහිංසාවාදයක් පුරුදු කරපු නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකෙක් වෙලා ඉඳලා පස්සේ බුදුරජාණන්සේ සරණ ගිය ධර්මයේ සංඝයා සරණ ගිය අනාගාමී ශ්‍රාවකයෙකුගේ අභිමානයනේ. උපම් බෞද්ධ නෙවෙයි වේසාලික උග්ග මගදි බෞද්ධ වුණේ. උපං බෞද්ධ වෙච්ච ඔබ මොන තරම් අභිමානයක් තියෙන්න ඕනදනේ? කෝ ඒත් නෑනේ. බත් පැකට් එකක් බෙදපු ගමන් ආගම මාරු කරනවානේ. ටකරමක් දීපු ගමන් ආගම මාරු කරනවානේ. හොටු සෙම සැරව ගලන දෝනියන් දකිනෙක් පෙන්වා විතරයි මෙන්න බොලේ කසාදෙට දාගම මාරු කරනවානේ. නේද? එහෙම උන නිසා නෙමේ කියන්නේ තරහ ගන්න කාරි නෑනේ. නේද? තරහ ගන්න කාරි නෑ ඇත්ත. නේද? එතකොට ඒත් මෙයා මොකද කරන්නේ? මෙයා කියනවා දෙවිවරු ආවා මා එක්ක කතා කළා කියලා මං මාන්නයක් ඇති කරගත්තේ නෑ කියනවා. ස්වාමීනි මා තුල ඇති හත්වෙනි ආශ්චර්ය අද්භූත කාරණයක කියනවා. මා තුල තියෙන හත්වෙනි ආශ්චර්ය අද්භූත කාරණයක කියනවා. ඒ වෙලාවේ උග්ග සිටුතුමා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද යම් මේ පංච ඕරම් භාගීය සංයෝජන ඇද්ද? ඒ මොනවද පංච ඕරම් භාගීය සංයෝජන කියන්නේ? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග. මෙන්න මේ ඕරම් භාගීය සංයෝජන පහක් ඇද්ද? ඒ කිසිවක් මා තුළ ප්‍රහාණය නොවී ඇති බවක් මම නොදනිමි. ඒ ඔක්කොම මා තුළ ප්‍රහාණය වෙලයි තියෙන්නේ. ඒවා මා තුළ ප්‍රහාණය නොවී ඇති බවක් මම නොදනිමි. ස්වාමීනි සක්කාය දිට්ඨිය මා තුළ නැහැ. විචිකිච්ඡාව මා තුළ නැහැ. සීලබ්බත පරාමාස මා තුළ නැහැ. නේද? ඊළඟට කාම රාග මා තුළ නැහැ. පටිගය මා තුළ නැහැ. ස්වාමීනි මෙන්න මේ පංච ඕරම් භාගීය සංයෝජන මා තුළ දුර්වෙලා තියෙන්නේ. මා තුළ දුර්වෙලා තියෙන්නේ පංච ඕරම් භාගීය සංයෝජනම මා තුළ දුර්වෙලා තියෙන්නේ කියනවා. ස්වාමීනි ඒක මා තුළ තියෙන ආශ්චර්ය අද්භූත අටවෙනි කාරණේ කියනවා. ඒ කියන්නේ මම අනාගාමී වෙලයි ඉන්නේ. ඒක ස්වාමීනි මා තුළ තියෙන ආශ්චර්ය අද්භූත කාරණේ කියනවා. ඕරම් භාගීය සංයෝජන පහම ප්‍රහාණය වෙලා නම්
එයා න ආගාමි. ආය කවදාවත් කාමලෝකෙට එන්නේ. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස දුරු වෙලා නම් ඒකේ නා සෝතාපන්නයි. එයා ජීවිත හතක් ඇතුලේ පිරිනිවන් පානෝ. ඊළඟට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස දුරු වෙලා සම්පූර්ණයෙන්ම කාමරාග පටිග තුනී වෙලා තියෙනවා නම් එයා සකරදාගාමි. එයා එක වතාවක් ආය කාම ලෝකෙට ඇවිත් බඹලෝ පිරිනිවන් පාන. ඊළඟට කෙනෙක් ඉන්නවා. එයා මොකද වෙන්නේ? කාමරා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග පටික තුන ඔක්කොම ප්‍රහාණය වෙලා එයා අනාගාමි. එයා ආය කාම ලෝකෙට එන්නේ ඊළඟ වතාවේ බඹලෝ ඉපදිලා සුද්ධවාස බ්‍රහ්ම ලෝකේ එහෙදි පිරිනිවන් පාන. ඊළඟට කෙනෙක් ඉන්නවා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ දස සංයෝජනයන්ම ප්‍රහාණය වෙච්ච කෙනෙක්. ඒක නා මහරහතන් වහන්සේ කෙනෙක්. එයාට ඊළඟ උපතක් නෑ, මේ ජීවිතයේ පිරිනිවන් පානෝ. එතකොට මේ උග්ගසිතතුමා කියනවා ස්වාමීනි, මා තුළ ඕරම්භාගීය සංයෝජන පහම ප්‍රහාණය වෙලා තියෙන්නේ. එහෙම නෑ කියලා මන් දන්නේ නෑ කියන. එහෙම වෙලා නෑ කියන්න මන් දන්නේ නෑ කියන. සියල්ල පාවෙලා ප්‍රහාණය වෙලා තියෙන්නේ කියන. ඕක තමයි මා තුළ තියෙන ආශ්චර්ය අද්භූත අටවෙනි කාරණේ කියන. ස්වාමීනි, මෙන්න මේ කාරණා අටක් නම් මා තුළ තියෙනවා කියන. භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද ආශ්චර්ය අද්භූත ධර්ම අට පිළිබඳව නම් මන් දන්නේ නෑ කියන. ඔයාට නම් මා තුළ තියෙනවා කියන. ඒ වෙලාවේ මොකද වුනේ? මේ ස්වාමීන් වහන්සේ අහගෙන හිටපු විසල් පුරවාසී උග්ග ගෘහපතියගේ නිවසින් පින්ඩ පාතේ පිළි අරගෙන හුනස්නෙන් නැගිටලා නික්ම ගියා කියන. මේ ස්වාමීන් වහන්සේ විසල්පුර උග්ග සිටුතුමාගේ ගෙදරින් හුනස්නෙන් නැගිටලා පිටතට වැඩම කළා කියන. දැන් මේ වෙලාවෙත් බණ කිව්වේ කවුද? ස්වාමීන් වහන්සේ ආගෙන හිටියා. සිටු පුත්‍රයා කියාගෙන කියාගෙන ගියා. එහෙම කරලා අහගෙන ඉඳලා ස්වාමීන් වහන්සේ මොකද වෙන්නේ? එක්බිතියේ ස්වාමීන් වහන්සේ දානේ වළඳලා හැම ඉවර වෙලා භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණුණා කියලා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සව ඉඳගත්තා කියලා. එකත් පස්සව ඉඳගත්තු මේ ස්වාමීන් වහන්සේ උග්‍ර ගෘහපතියා සමග යම්තාක් කතාවක් සිද්ධ වුණාද ඒ සියල්ල බුදුරජාණන් වහන්සේට සැලකලා කියනවා. ස්වාමීනි, උග්ගසිරිතුමා මේ ආශ්චර්ය අද්භූත කාරණාටකින් යුක්තයි කියලා උග්ගසිරිතුමාගේම වචනෙන් මං අදහාගත්තා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. සාදු සාදු පින්වත් භික්ෂුව, සාදු සාදු පින්වත් භික්ෂුව, විසල්පුර වාසී උග්ග ගෘහපතියා ඊතා මැනවින් කරුණු පවසන්නේ යම්සේද භික්ෂුව මා විසින්ද පවසන ලද්දේ විසල්පුර වාසී උග්ග ගෘහපතියා ඔය කියපු අටක් වූ ආශ්චර්ය අද්භූත කාරණාවන්ගෙන් සමන්විතයි කියලාම තමයි කියනවා. මම කිව්වෙත් ඔය කියන අටම තමයි කිව්වා. මම අදහස් කළෙත් ඔය අටම තමයි කිව්වා. භික්ෂුව විසල්පුර වාසී උග්‍ර ගෘහපතියා, විසල්පුර වාසී උග්‍ර ගෘහපතියා මේ අටක් වූ ආශ්චර්ය අද්භූත ධර්මයන්ගෙන්
සමන්විත බව දරා ගන්න කිව්වා. පින්වත් භික්ෂුව මේ ගෘහපතියට ඔය කාරණා අටම තියෙනවා කියලා ඔබ හොඳට දරා ගන්න කිව්වා. බුදු කෙනෙක් අනුමත කළා උග්ග ගෘහපතියගේ ආශ්චර්ය අද්භූත කාරණා. පින්වත්නි මේක දිහා බලනකොට ගිහියෙක්ගේ සිංහනාදයක්ද නැද්ද? ගිහියෙක්ගේ සිංහනාදයක් මේ කාලේ කොහොමද එහෙම වෙන්නේ නේ? එහෙම වෙනවා පුරුදු කළොත්. එහෙම වෙනවා පුරුදු කළොත් මේ කාලෙත් ගිහියන්ට සිංහනාද කරන්න පුළුවන්. ප්‍රශ්නේ සිංහනාද කරන්න තියා කරන එක පුරුදු කරන්නවත් කැමති නෑනේ නේද? මහා දෙවන්ත දේවල් කරන්න පුළුවන් වුණාට උත්සාහ කරන්නෙම නීච පැත්තට යන්න. උත්සාහ කරන්නෙම නීච පැත්තට යන්න. දෙවන්ත දේවල් කළ හැකි. ඒත් මොකද වෙන්නේ? නීච වෙන්නමනේ ආසා. නීච වෙන්නමයි ආසා. සත්තු මරන්න එපා කියනවා මේ මරනවා. හොරකම් කරන්න එපා කියනවා මේ හොරකම් කරනවා. වැරදි කාම සේවනය කරන්න එපා කියනවා මට ඔයා විතරයි කිය කිය වෙන අය පස්සෙන් යනවා. නේද? බොරු කියන්න එපා කියද්දි මෙන්න අවුරුදු උත්සවයේ ලොකුම බොරුවේ තරඟය ඕගනයිස් කරනවා. මත් පැන් මද්‍රාවේ බොන්ඩ එපා කියද්දේ එහෙම කොහොමද කියලා. ඉතිං මාසකට සැරයයින ඉඳහිටන කාටවත් කරදරයක් නෑනේ. පාඩු ඇවිල්ලා ඉතිං නිදාගන්නවනේ කියලා ඌම් බොනෝ නේද? ඉතිං කොහෙද සිංහනාද කරන්න නේද? කොහෙද සිංහනාද කරන්න? අනික බුදුරජාණන් වහන්සේ දුටු පමණින් හිත පෑදුනා කියලා කියන්නේ කොහෙද? අර බුදු මෙදර දිහා බලපුවම මොනාගමේද කියලාත් හොයාගන්න බෑනේ. ඔක්කොම තියෙනවනේ නේද? ඔක්කොම තියෙනවා. මං කියන එක බොරුද බලන්න බස් එකේ රියදුරු මාත්‍යාට ඉහලින් තියෙන අර පිළිම ටික බලන්නකෝ. සර්වාගමිකයිනේ බස් එක. මේ ඔක්කොම ඉන්නවා දෙවිවරුයි ඔක්කොම නේද? ආසම සම බුදුරජාණන් වහන්සේ ළඟ කිසිම සමානකමක් නැති අයත් තියලා බෞද්ධයෝම බුදුරජාණන් වහන්සේට අපහාස කරලාද නේද? ආසම සමයි බුදුරජාණන් වහන්සේ. වෙන කෙනෙක් අහලින්වත් ඉඳන්න බෑ. එහෙව් එකේ ඒ පේලියට මොකද වෙන්නේ? වෙන වෙන අයගේ රූපත් ගහලද නැද්ද? ගහලා. ඒ අවස්සේ ඕම් බොනට් එක උඩ මොකද්දෝ ලොකු පිළිමයක් තියලා ඒකට පළතුරුයි සල්ලි දානවා ලැබේවා ලැබේවා කියලා. යම් කොහොම ලැබෙන්නේ ඒ පළතුරු ටිකත් වේලිලා ගිහිල්ලා කන්න නැතුව නේද? ඒ ටිකවත් කාගන්න නැහැ. ඒකත් වේලිලා නේද? ඉතින් කොහෙද අපි බුදුහාමුදුරු දුටු පමණින් පහදින්නේ කියලා කියලා කියලා. ඒත් මොකද වෙන්නේ? අනිත් පැත්ත හැරෙනකොටම වෙනස් වෙලානේ නේ. මේ උදේ පන්සල් ආපු පාර එහෙමයි 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 කියලා අහගෙන ඉඳලා ගිහිල්ලා බින්න හවස කෙනවා. ඒ වුණාට ඉතින් එව්වත් නොකර කොහොමද? ඒ වුණාට ඉතින් එව්වත් නොකර කොහොමද කියනවා. ආශ්චර්යයක් නැහැ. අද්භූතත් නැහැ. දැන් කාලේ බැරි නිසාද? නැහැ, කරන්නේ නැති නිසා. එහෙම ඒවා කරන්නේ නැති නිසා. ඒ නිසා පෙන්වත්නි උග්ග සිටුතුමා වෙන්ට කියලයි ගිහි ගෙදරයිට අවවාද කළේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ගිහි ගෙදරින් අයට අවවාද කළේ කොහොමද මහණෙනි? යම් ගිහියෙක් ඉන්නවාද එයා උග්ග සිටුතුමා වගේ වෙන්ට. අනාද පින්ඩික වගේ වෙන්න කිවෙනෑ. එයා උග්ග සිටුතුමා වගේ වෙන්ට කිව්වා.
කාන්තාවක් ඉන්නවනම් විසාකා සුමනා සුජාතාවෙන්ට කියලා කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. කාන්තාවක් පතනවනම් පතන්ඩ කියවා නන්ද මාතාව වගේ වෙන්ට කුජ්ජුත්තරා වගේ වෙන්ට ගිහි ගෙදර ඉන්න ගමන්. කවදාවත් බුදුරජාණන් කිව්වේ නෑ විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා වගේ වෙන්ට කියලා. කිව්වේ කුජ්ජුත්තරා වගේ වෙන්ට නන්ද මාතාව වගේ වෙන්ට කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට මොකද කිව්වේ? ස්වාමීන් වහන්සේලා කිව්වා සාරිපුත්ත මහා මොග්ගල්ලාන වගේ වෙන්ට කිව්වා. භික්ෂුණීන්ට කොහොමද කිව්වේ? කේමා උප්පලවන්න වගේ වෙන්ට කිව්වා. එතකොට පින්වත්නි මොකද වෙන්නේ? ඔබ සියලු දෙනා වෙනස් වෙන්න ඕනද නැද්ද? දැනුත් ආශ්චර්ය අද්භූත කරුණු දරන ගිහියෝ බිහි කරන්න බැරිද? බිහි වෙන්න බැරිද? පුළුවන්. මේ කාලෙත් පුළුවන්. අකාලිකයි නෙමේ දහම. ඔබ තුලත් ආශ්චර්ය අද්භූත කාරණා ඇති කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම උග්ග සිටුතුමන්ලා විසින් අවබෝධ කළ ඒ උත්තරීතර දහම අවබෝධ කරලා ආශ්චර්ය අද්භූත කාරණා වලින් සමන්විත ගිහියෙක් ලෙස මෙලොවින් සමුගෙන ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසෙන්න ඔබට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු.